ඔන්න ඉතින් ඔයාලා හැම දෙනාම මගේ මේ වීඩියෝ එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හරහා අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයන ව්‍යාපාර පරිසරය කියලා කියන මේ දෙවනි පාඩම ගැන. ඉතින් මේ පාඩමේ මොනවද වැඩි හරියක් තියෙන්නේ? මේ පාඩම ඇතුලේ තියෙන්නේ ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක, ඒ වගේම ඒ ව්‍යාපාර පරිසරයේ ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය කියන දේවල් ගැන ටිකක් කතා කරන්න තියෙනවා. ඊට අමතරව තව එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන නිපුණතා මට්ටම් 4යි. ඔයාලට ඉගෙන ගන්න මේ පාඩමේ. එකක් ව්‍යාපාර පරිසරය, තව තියෙනවා ආර්ථික පරිසරය සහ නෛතික පරිසරය. ඊට පස්සේ ඒ වගේ බලපෑම් වගේම ව්‍යාපාරයකට මේ ව්‍යාපාර පරිසරයකින් තියෙන ව්‍යාපාර පරිසරය කියන එක මේක අධ්‍යයනය කරනකොට අධ්‍යයනය කිරීමත් තුළින් ඔයාලට ලැබෙන නැත්නම් ව්‍යාපාරයකට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියන එක පිළිබඳව තමයි මේ පාඩමේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ අපිට දැන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන එකනේ, ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට මේ ව්‍යාපාරයට විවිධ බලපෑම් ඇති වෙනවා. ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරයට විවිධ බලපෑම් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය බලපෑම් ඇති වෙන වටපිටාව ඔන්න ඕකට තමයි අපි ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ. ඉතින් මේ ව්‍යාපාර පරිසරය ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන මේක කොටස් කීපයකට බෙදෙනවා. කොටස් කීයකටද? කොටස් දෙකකට මේක බෙදෙනවා. එකක් තමයි අභ්‍යන්තර පරිසරය. අනිත් එක තමයි බාහිර පරිසරය. එතකොට මෙතන අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා බෙදෙන්නේ කොහොමද? මේ ව්‍යාපාරයකට දැන් අපි හිතමු මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරයට පිටතින් එන බලපෑමුත් තියෙනවා. ඒවා අවාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන්. ඊළඟට මේක ඇතුළත ඉන්න අය ඉන්නවනේ. ඒ කියන්නේ අභ්‍යන්තරයේ ඉන්න අය. එතකොට මෙයාලගේ ව්‍යාපාරයට වාසිදායක නැත්නම් ධනාත්මක වගේම ඍණාත්මක බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට එතනින් කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක මේ ඉන්න මේ කොටස් දෙකෙන් ව්‍යාපාරයට වාසි වගේම අවාසිත් වෙනවා. ඒ කියන්නේ ධනාත්මක විදියට වගේම ඍණාත්මක විදියටත් බලපානවා. එතකොට අභ්‍යන්තර පරිසරයක් කියලා කියන්නේ මොකද්ද සහ බාහිර පරිසරයක් කියලා කියන්නේ මොකද්ද? ඒක ගැන කිව්වොත් අභ්‍යන්තර පරිසරයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තියෙන මේ ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් තුල ඉන්න. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ඇතුළත ඉන්න පාර්ශ්වෙ ඉන්නවනේ. මේ ව්‍යාපාරයක් ඇතුළත ඉන්න පාර්ශ්වයන්ගෙන් ව්‍යාපාරයට ඇතිවන විවිධ බලපෑම්. ඒ කියන්නේ එහෙම විවිධ බලපෑම් ඇතිවන ඒ පාර්ශ්වයන්ට තමයි මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. ඊළඟට බාහිර පරිසරය කියලා කියන්නේ මේ ව්‍යාපාරයකට පිටතින් ඉන්න. ව්‍යාපාරය ඇතුළත නෙමෙයි එතන යන්නේ, පිටතින් ඉන්න. පිටතින් සිටින ව්‍යාපාරයට විවිධ බලපෑම් ඇති කරන පාර්ශව. මං කලිනුත් කිව්වනේ ඒ බලපෑම් ධනාත්මක වෙන්නත් පුළුවන්, ඍණාත්මක වෙන්නත් පුළුවන්. වාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු මෙතන මේ අභ්‍යන්තර සහ බාහිර පාර්ශව කියන නැත්නම් පරිසර කියන එකට අයිති වෙන මේ පාර්ශවයන් මොනවද කියලා. ඉතින් ඔයා මේක දැන් සාමාන්‍ය පෙළට තියෙන ටිකනිමේ. උසස් පෙළත් ඔයා කොමර්ස් විෂය තෝරගන්නවා නම්, එතනදී මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය තෝරගන්නවා නම් ඔයාට එතනත් ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ මොකක්ද, ඒකේ තියෙන මෙන්න මේ විදියට කොටස් දෙක මොනවද, ඒ වගේම මේක තව කොටස් දෙකකට බෙදෙනවා, ඒකේ තියෙන අනුකොටස් ටික මොනවද, ඔන්න ඔය වගේ දේවල් තව ටිකක් පුළුල් විදියට වැඩියෙන් ඉගෙන ගන්න තියෙන්නේ උසස් පෙළට ගියපුවා. එතකොට මෙතන අභ්‍යන්තර පාර්ශ්ව වලට එන, කියන්නේ සෝරි, අභ්‍යන්තර පරිසර කියලා කියන එකට එන පාර්ශ්වයන් ටික මොනවද? අපි මෙහෙම ලියාගමු. ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ටික. අයිතිකරුවන්, ඊළඟට කළමනාකරුවන්, තව එක්කෙනෙක් ඔයාලට තියෙනවා සේවකයන්.
ඔන්න ඔය ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අභ්‍යන්තර පරිසර හැටියට. බාහිර පරිසර පැත්තට ගියපුවාම මෙතනදී ඉස්සරලම අපිට ගන්න පුළුවන් කෙනා කවුද? බාහිර පරිසර ගනුදෙනු කරුවා. ගනුදෙනු කරුවන් ඊට පස්සේ තව මෙතෙන්ට තරඟ කරුවන් එනවා. තව සැපයුම් කරුවන් බාහිරින් එයාලා ඔක්කොම බලපන්. අපි ඒ ටික කතා කරමු. සැපයුම් කරුවන් ඊළඟට තව මෙතෙන්ට ගන්න පුළුවන් ආර්ථික පරිසරය, ප්‍රජා පරිසරය, ඊළඟට තව ගෝලීය පරිසරය තියෙනවා. ඔන්න ඔය විදිහේ තව ගොඩක් තියෙන තාක්ෂණික පරිසරය, නෛතික පරිසරය වහම ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන දෙයක් තමයි මේ අයිතිකරුවන් කියලා කියන්නේ කවුද? කළමනාකරුවන් කියලා කියන්නේ කවුද? සේවකයන් කියන්නේ කවුද? ඔන්න ඕවා. මෙතන අයිතිකරු කියලා කියන්නේ කවුද කියලා බලන්න. අයිතිකරුව කියලා කියන්නේ මේ ව්‍යාපාරයකට, දැන් ව්‍යාපාරයක් පටන් ගද්දී ඔයා හිතන්න ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. මේක තමයි දැන් අමල් කියන කෙනා පටන් ගන්න ව්‍යාපාරය. එතකොට මෙතන මේ ව්‍යාපාරේ පටන් ගන්න මෙයානි අමල් කියන කෙනානි මෙතේ සල්ලි ආයෝජනය කරන්න ඕනේ. එතකොට අමල් තමයි මෙතෙන්ට මුදල් ආයෝජනය කරන්නේ, ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ. එහෙනම් එයාට මොකද්ද කියන්නේ? අමල් තමයි මේ ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයක් පටන් ගන්න මොකක් හරි මේ සංවිධානය කරලා ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න මුදල් වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ඒව ආයෝජනය කරලා ඒක කරන්න පටන් ගන්න කෙනා අයිතිකරු. ඊළඟට අයිතිකරු කළමනාකරු කියන පාර්ශව දෙකම එක්කෙනෙක් වෙන අවස්ථාවක් තියෙනවා. මොකද අයිතිකරුම වෙන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ කළමනාකරු. හැබැයි කළමනාකරු නෙමෙයි අයිතිකරුම වෙන්නේ. හැබැයි අයිතිකරුට කළමනාකරු වෙන්න පුළුවන්. එතකොට කළමනාකරු කියලා කියන්නේ කවුද? කළමනාකරු කියලා කියන්නේ යම්කිසි වැටුපක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. ද මැනේජර් කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ හැමෝම අයිතිකරු නෙමෙයිනි මැනේජර්. එතකොට අයිතිකරු වෙනයි, මැනේජර් කියන කෙනා වෙනයි. එතකොට මෙයා වැඩ කරන්නේ මේ ව්‍යාපාරයේ ඇතුළත තියෙන සම්පත් ටිකක් තියෙනවනේ. ඒ තියෙන සම්පත් ටික, ඒ සීමිත සම්පත් නි ව්‍යාපාරයක දැන් තියෙන්නේ අපිට. ඒ තියෙන සීමිත සම්පත් ටික මෙයා මොකද කරන්නේ? කළමනාකරණය කරගන්නවා. කාර්යක්ෂමව වගේම සඵලදායීව ඒක හරියට බැලන්ස් කරගෙන ඒ කටයුතු හරියට සැලසුම් කරනවා. ඊට පස්සේ සංවිධානය කරනවා, මෙහෙවීම පාලනය කියන මේ දේවල් කරගෙන ඒක කටයුතු කරන කෙනා තමයි, තීරණ ගන්න කෙනා තමයි කළමනාකරු කියලා කියන්නේ. සේවකයෙක් කියලා කියන්නේ කවුද? සේවකයෙක් කියලා කියන්නේ මේ සේවකයා වැටුපක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. වැටුපක් වෙනුවෙන් තම කායික වගේම මානසික ශ්‍රමය මේ දෙන කෙනා තමයි සේවකයා. ඔන්න ඔය විදියට අභ්‍යන්තර පරිසර තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ අභ්‍යන්තර පරිසර කිව්වහම ඒ කියන්නේ මේවා තියෙනවානේ පාර්ශ්ව ටික, මේ පරිසර ගැන. එතකොට මේවා ඔයාලගෙන් MCQ ප්‍රශ්න පත්‍රයට අහනවා. අභ්‍යන්තර පරිසර ඇතුළත් සාධක දෙක වන්නේ නැත්නම් බාහිර පරිසර පහත සඳහන් පිළිතුරු අතුරෙන් බාහිර පරිසරය නම් කරන්න, මේ යටින් ඉරක් අඳින්න නැත්නම් අන ඔය විදියට තමයි අහන්නේ. ඊළඟට අපි බලමු මේ බාහිර පරිසරය ගැන. බාහිර පරිසරයට ගියපුවාම ගනුදෙනු කරුවා. ව්‍යාපාරයකට ව්‍යාපාරයක් කරගෙන යද්දී වැදගත්ම දේ තමයි, වැදගත්ම සාධකේ ව්‍යාපාරයක පැවැත්මට බලපාන විශේෂම දේ තමයි ගනුදෙනු කරුවා. මොකද ව්‍යාපාරයක් කරගෙන ගියත් වැඩක්ද? ගනුදෙනු කරුවන් නැත්තා, පාරිභෝගිකයන් නැත්තා, ව්‍යාපාරයක පැවැත්ම රඳා පවතින සාධකයේ එතකොට ගනුදෙනු කරුවන්. එයාලා ඉතින් අපි සල්ලි දීලා වෙන්න පුළුවන්, ණයට වෙන්න පුළුවන්, අපේ ව්‍යාපාරයෙන් බඩුවක් අරයි යන කෙනා. දැන් හිතන්න සැලුන් එකක් කරන කෙනෙක් නම්, සැලුන් එකක් කරන කෙනා එයාගේ ගනුදෙනු කරුව කවුද? කොණ්ඩේ කපන්නේ නැ ළමයි වෙන්න පුළුවන්, වැඩිහිටිය වෙන්න පුළුවන්, තරුණ අය. ඔන්න ඔය කට්ටිය තමයි සැලුන් එකක් කරන කෙනෙක්ගේ ගනුදෙනු කරුවා. සිල්ලර බඩු කඩයක් කරන කෙනෙක්ගේ ගනුදෙනු කරුවන් තමයි මේ බාහඳ රැගෙන යන්නේ න අය. ඊට පස්සේ තරඟකරුවන් කියලා තියෙනවා. තරඟකරුවන් කියලා කියන්නේ
මෙයත් කියන්නේ තරඟකරුව කියලා කියන්නේ දැන් ඔයා හිතන්නේ ඔයාගේ ගමේ ඔයා මොකක් හරි කඩයක් පටන් අරන්. එතකොට ඔයාගේ කඩේ වගේ සිල්ලර බඩු කඩ තව ගමේ තියෙනවා 3-4ක්. එතකොට ඔයාගේ තරඟකරුව තමයි අනිත් සිල්ලර බඩු කඩ ටික. ඒ වගේම තව දෙයක් තියෙන ආදේශන භාණ්ඩ සපේන අය කියලා කියනවනේ. එතකොට ආදේශන භාණ්ඩ සපේන අය කියලා කියන්නේ එයාලා ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා පොල් තෙල් විකුණනවා නම් එයාලා මේ එළවලු තෙල් විකුණනවා. ආදේශනේ ඔයාලා සබන් මොකක් හරි ඔයාලා එක නිෂ්පාදිතයක් සබන් විකුණනවා කියලා හිතන්න. එයාලත් තව නිෂ්පාදිතයක සබන් විකුණනවා. ඒ කියන්නේ ආදේශ මේක වෙනුවට තව එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කන්න බත් නැත්තම් ඒ කියන්නේ හාල් ටික ගන්න බැරි වුණා නම් ඔයා පාන් කනවා. එතකොට බත් වෙනුවට පාන් කනවා. අර වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඊළඟට ආර්ථික පරිසරය, ප්‍රජා පරිසරය සහ ගෝලීය පරිසරය කියලා තියෙනවා. ඉතින් මෙන්න මේවටත් මෙන්න මේවා ව්‍යාපාරවලට දායක වෙන විදිහත් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. දැන් තාක්ෂණික පරිසරය කොහොමද මේ ව්‍යාපාරවලට බලපාන්නේ? තාක්ෂණික පරිසරය බලපාන්නේ කොහොමද කියනවනම් ඔයාලා දැකලා ඇති දැන් ඕනතරම් කඩවල් වලට ගියපුවාම කම්පියුටර් ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි අනිවාර්යෙන් එතන මේ කැෂිය ගව තියාගෙන ඉන්නවනේ කැෂිය කරන කෙනා. එතකොට ඒ හැම එකක්ම මේ ඉලෙක්ට්‍රොනික විදියට නැත්තම් විද්‍යුත් විදියට තමයි සිද්ධ වෙන්නේ. ඔන ඕකට තමයි තාක්ෂණික පරිසරයේ බලපාලා තියෙනවා ව්‍යාපාර කටයුතු වලට. ඊළඟට ප්‍රජා පරිසරයේ ගත්තම ප්‍රජා පරිසරයේ එතකොට මෙතන මේ ළමා, වැඩිහිටි, මහලු ඔන ඔය කියන එක එක පාර්ශවයන් ව්‍යාපාර කටයුතු වලට දායක වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? දැන් හදනවා ඔයා ඔයාලගේ මොකක් හරි අපි හැම වෙලාවකම හිතන්න ඕනේ එහෙම. මොකද මේවා කටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ඔන්න මේ පොඩි ළමයිට ගන්න පුළුවන් වෙන විදිහ සබන් වර්ගයක් ඔයා නිෂ්පාදනය කරනවා. ඔයාගේ ව්‍යාපාරය ඒව තමයි අලෙවි කරන්නේ. එතකොට ප්‍රජා පරිසරයෙන් ඔයාගේ ව්‍යාපාරයට දායක වෙන්නේ කවුද? ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න නම් ප්‍රජා පරිසරයෙන් දායක වෙන කෙනා තමයි කුඩා ළමුන් කියන අය. ඒ වගේම තව පොඩි අයගේ සපත්තු හදන එකක් කම්පැනි එකක් වගේ ඔයා කරගෙන යනවනම් එතකොට එදනත් ඒ විදියට ඔන්න ඔය විදියට බලපානවා. ඊට පස්සේ ආර්ථික පරිසරය ගත්තාම ආර්ථික පරිසරයේ ඇති වෙන පොලි අනුපාත, ඊට පස්සේ තව විවිධ මිල මට්ටම් වෙනස් වීම ඔන්න ඔය කියන දේවල් ආර්ථික පරිසරයේ හරහානි සිද්ධ වෙන්නේ. ඒවා ව්‍යාපාර වලටත් බලපානවා. මිල මට්ටම් උස් පහත් වෙනවා. එතකොට භාණ්ඩවල පවත්නා මිල තත්ත්වයන් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරවලට වෙලෙන්දම් බඩු ගෙනල්ලා කලින් බඩු ගෙනත් තියෙනවා. දැන් එහෙම හිතමුකෝ කලින් බඩු ගෙනල්ලා තියෙනවා. ඒ ගෙනත් තියෙන බඩුවල මිල ගණන් ඔන්න රජයෙන් කියනවා මිල පහළ ගියා කියලා. එතකොට එයාලා ඒ මිල ගණන් වෙනස් කරලා අර රජයෙන් දැන් නිකුත් කරපු මිලට දෙනකොට වෙළඳුන්ටනි පාඩු සිද්ධ වෙන්නේ. මොකද එයාලා ඒවා ගෙනත් තියෙන ඊට වඩා වැඩි මිලකට. එතකොට එයාලා ඒක අඩු මිලකට දෙනවා කියන්නේ එයාලට තමයි අලාභ සිද්ධ වෙන්නේ. තව වෙන්න පුළුවන් මිල වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් එයාලා අර කලින් බාන්න ගෙනාවු මිලට එයාලා විකුණන්න තීරණය කරපු මිලක් තියෙනවනේ. ඒ මිලට තමයි අලෙවි කරන්න ඕනේ. ඕන ඔය විදියට තමයි ඔය ආර්ථික පරිසරය කියන එක ව්‍යාපාර පරිසර ව්‍යාපාරවලට බලපෑමක් ඇති කරන්නේ. අපිට තව කතා කරන්න පුළුවන්, ඒ කියන්නේ තව අපිට පාඩමේ කතා කරන්න දෙන දෙයක් තමයි මේ ව්‍යාපාර පරිසරය. මේ ව්‍යාපාර පරිසරයට කියන එක, මේ ව්‍යාපාර පරිසරය කියලා කියන දේ ව්‍යාපාරවලට කොහොමද වැදගත් වෙන්නේ? ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කරපුවාම ඒක කොහොමද ව්‍යාපාරවලට ප්‍රයෝජනවත් වෙන්නේ? ඉතින් අපිට ව්‍යාපාර පරිසරය කියන එක අධ්‍යයනය කරලා ඉගෙන ගන්න තියෙන දෙයක්, හඳුනා ගන්න තියෙන දෙයක්, දැනගන්න තියෙන දෙයක් තමයි මේ ශක්තීන් කියලා කියන්නේ. ඒ කියන්නේ ෂද්ධවත විශ්ලේෂණය කියලා දෙයක් ඔයාලා අහලා ඇති. අපිට ශක්තීන් හඳුනා ගන්න පුළුවන්, ඊට පස්සේ දුර්වලතා හඳුනා ගන්න පුළුවන්, අවස්ථා සහ තර්ජන. එතකොට මෙන්න මේ තියෙන දෙක, මේ දෙක බලපාන්නේ අභ්‍යන්තර පරිසරයට. මේ දෙක බලපාන්නේ අභ්‍යන්තර පරිසරයට, මෙන්න මේ දෙක බාහිර පරිසරයට. එතකොට ඔයාලට මේක පැටලෙනවා නම් මුලින්ම තියෙන ඒවා දෙක අභ්‍යන්තර. දැන් අර සිංහල හෝඩියෙත් අයන්නේ පටන් ගන්නවා කියලා අර අකාරාදි පිළිවෙල වගේ නිකන් මේක පැටලෙනවා නම් ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. පල්ලෙහින් තියෙන දෙක තමයි බාහිර පරිසරයට අයිති වෙන්නේ. ඊළඟට
අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා ඔයාලට ඉගෙන ගන්න තියෙන දෙයක් නැත්නම් දැනගන්න තියෙන දෙයක් තමයි ශක්තියින් හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයකට තියෙන ශක්තියින් ටික හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දුර්වලතාවයන් ටික දැනගන්න පුළුවන්. අවස්ථා ටික හඳුනා ගන්න පුළුවන්, තර්ජන ටික හඳුනා ගන්න පුළුවන්. ප්‍රයෝජන ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනයෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන කියලා ඇහුවොත් ඔයාලට ওই හතර ලිපුවම ලකුණු හම්බ වෙනවා. ඒ වගේම දැන් අයිතිකරුවන් පාරිභෝගිකයන් ගත්තොත් බාහිර පරිසරයේ එකක් අපි කියමුකෝ. බාහිර පරිසරයේ පාරිභෝගිකයෝ කියන සාධකය කොහොමද මේ ව්‍යාපාර පරිසරයට බලපාන්නේ? පාරිභෝගිකයෝ වැඩි වෙද්දී ව්‍යාපාරයේ මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ කටයුතු වේ විකුණුම් වැඩි වෙනවා. වැඩි වෙන්න යාලගේ ආදායම ලාභය වැඩි වෙනවා. හැබැයි පාරිභෝගිකය මිලදී ගන්න ප්‍රමාණය අඩු කරන්න යාලට වෙන්නේ පාඩු. ඒ කියන්නේ යාලගේ ලාභ අඩු වෙනවා, යාලගේ විකුණුම් අඩු වෙනවා. යාලට ඒක තර්ජනයක්. පාරිභෝගිකය පහල යාම නැත්නම් මිලදී ගන්න එක අඩු කරන එක තර්ජනයක්. හැබැයි වැඩි කරොත් ඒක අවස්ථාවක් වෙනවා. අභ්‍යන්තර පරිසරයට ගියපුවාම සම්පත් ගණගමුකෝ නැත්නම් සේවකයෝ ගැන හිතමු අපි. සේවකයෝ හොඳට වැඩ කරන එක, සේවකයෝ කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩ කරන එක ව්‍යාපාරයට ශක්තියක්. ඒ වගේම සේවකයන් හරියට වැඩ කරන්නේ නැතුව කම්මැලිකම ඔහේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙනම් ඒක ව්‍යාපාරයට දුර්වලතාවයක් විදිහට තමයි බලපාන්නේ. ඉතින් ওই ව්‍යාපාර පරිසරය කියන පාඩම කෙටියෙන් ඔන්න ওই විදිහට තමයි අද මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් මේක මෙතනින් ඉවර කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලගේ බලාපොරොත්තු, ලස්සන, හීන, අඩිෂ්ඨාන මේ හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු. ඔයා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.